පොදු ජනතාවට සහනයක් වශයෙන් පළාත් පාලන ආයතන විසින් අලුත් තක්සේරුව මත අය කරන විශාල ලෙස වැඩි කරන්නට බලාපොරොත්තු වෙන බදු වැඩි කිරීම අවුරුදු දෙකක කාල පරිච්ඡේදයකට නවතන්නට අවශ්‍ය විධිවිධාන යොදන්නට කියලා ආණ්ඩුකාරවරුන්ට බලය පවරා තියෙනවා. සාමාන්‍යයෙන් අවුරුදු පහෙන් පහට පළාත් පාලන ආයතන වලට වරිපණම් බදු තක්සේරුව වැඩි කරනවා. අවුරුදු පහෙන් පහට නිසි ලෙස කළා නැති නිසා අවුරුදු 10කට පස්සේ අර තිබුණා වගේ විශාල ගුණයකින් වරිපණම් බදු ඉහළ ගොස් තිබෙනවා. ඒ තුලින් පොදු ජනතාවට ප්‍රාදේශික වශයෙන් COVID-19 වසංගතයේ කරන කොටගෙන පීඩාවට පත්වෙච්ච සුළුවා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට ව්‍යවසායකයන්ට සහ සාමාන්‍ය ජනතාවට සිද්ධ වෙන මේ තත්ත්වයේ වැළැක්වීම සඳහා තාවකාලික වශයෙන් අතිටෝල තියෙන අවුරුදු දෙකක් යනතේ අය කරමින් සිටි බදු අනුපාතයම අය කරන ලෙසට සහල් බිල සම්බන්ධයෙන්ද මෙහිදී අදහස් පළ වුණා. රජයේ එකඟ වෙලා තිබුණ මිල රුපියල් 98ක්. ඒ 98 එකඟ වෙලා තමයි සහල් වෙළඳ සංගම් සමග එකඟතාවයකට ඇවිල්ලා මේ මිල ක්‍රියාත්මක කළා. ඊට පසුව ඇති වූ තත්වයන් තුලදී රජය තවදුරටත් පාරිභෝගික ජනතාවට සහනය සලසා දීම සඳහා තවත් ඒ 98 මිල පහතට එහෙලන්ට උත්සාහයක් දැරුවා. ඒ දැරුවත් එය ප්‍රායෝගිකව ක්‍රියාත්මක කිරීම පිළිබඳ වෙළඳ පොලේ ගැටලුවක් ඇති වුණා. ඒ තුලින් අතිගරු ජනාධිපතිතුමාත් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියත් සියලු මැදිහත්වීම් කර අවසානයේදී නැවත හිඟියක් ඇති නොවන ආකාරයට 100කට වඩා පහතින් හාල් මිල තබා ගැනීමට හැකිවන ආකාරයේ යම් කිසි ගැළපුමක් ඇති කරලා තිබෙනවා. ඒක කාගේවත් ජයග්‍රහණයක් හෝ පරාජයක් නොවේ. පාරිභෝගිකයාගේ පැත්තෙන් ජයග්‍රහණයක්. මොකද පාරිභෝගිකයාට කළු කඩ වෙළඳ පොලක් ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා තමයි මේ ක්‍රියාමාර්ගය අරන් තිබෙන්නේ.